ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලයේ විදිහට හඳුන්වන විස්ඩන් ක්‍රිකට් සංග්‍රහව පසුගිය දවසක වයස අවුරුදු 25ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයන්ගේ සමන්විත කණ්ඩායමක් නම් කරලා තිබුණා. මේ කණ්ඩායමේ ස්ථාන දිනා ගන්න ඕස්ට්‍රේලියා, කොදෙව්, නව්සීලන්ත වගේ රටවල් වලට වගේම බංග්ලාදේශයට නොහැකි වෙද්දී අපි කුසල් මෙන්දිස් කණ්ඩායමේ තැනක් දිනාගත්තා. මේ විදිහට ප්‍රබල රටවල් වල ක්‍රීඩකයන්ට තැන අහිමි වෙද්දී මේ කණ්ඩායමේ වැදගත්ම ප්‍රතිකරණ ස්ථානයක් වුණු අංක 3 ප්‍රතිකරණ ස්ථානයට කුසල් නම් වීම අපේ රටට ලොකු ගෞරවයක්. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට නම් කරලා තිබුණේ දකුණු ආප්‍රිකා ක්‍රීඩක එඩ් මාක්‍රම් එක්ක ඩොම් සිබ්ලේ. මාක්‍රම් ටෙස්ට් තරඟ 20කදී ලකුණු 1424ක් ලබාගෙන තියෙන ක්‍රීඩකයෙක්. ඔහු ශතක 4ක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. මාක්‍රම්ගේ වැඩිම ටෙස්ට් ඉනිම ලකුණු 152ක් ලබා ගැනීම විදිහට වාර්තා වෙන්නේ. එංගලන්ත නවක ක්‍රීඩක ඩොම් සිබ්ලි තමයි මාක්‍රම්ගේ ආරම්භක ප්‍රතිකරණ සගයා. තරඟ 8කදී ලකුණු 532ක් ලබාගෙන තියෙන සිබ්ලි ශතක 2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ නොදෙවි ලකුණු 133ක් ලබා ගැනීම. 2020 වසරේ ජූලි මාස 17 වෙනිදිනට වයස අවුරුදු 25ක් ඊට අඩු ක්‍රීඩකකින් යොදාගෙන නම් කරපු මේ කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරණ ස්ථානයේ මෙන්ඩිස්ට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ අධ්‍යක්ෂ බහුලම ක්‍රීඩකයා කුසල්. කුසල් ටෙස්ට් තරඟ 44කදී ශ්‍රී ලංකාව නියෝජනය කරලා මුළු ලකුණු 2995ක් රැස් කිරීමට සමත් වෙලා ඉන්නේ. ශතක 7කුත් අර්ධ ශතක 11කුත් එක්ක කණ්ඩායමේ 4 වෙනි ක්‍රීඩකයා බාබා අසම්. අසම් තමයි කණ්ඩායමේ නායකයා. තරඟ 26කදී ලකුණු 1850ක් ලබාගෙන ඉන්න අසම් ශතක 5ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අසම්ගේ ඉහළම ටෙස්ට් ඉනිම ලකුණු 143ක් ලබා ගැනීම. එංගලන්ත ක්‍රීඩක ඔලි පොප් තමයි කණ්ඩායමේ අංක 5 ක්‍රීඩකයා. තරඟ 9කදී ලකුණු 461ක් ලබාගෙන ඉන්න පොප් ශතකයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම නොදෙවි ලකුණු 135ක් ලබා ගැනීම තමයි ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ. ඉන්දියා ක්‍රීඩක රිෂබ් පාන් තමයි කණ්ඩායමේ කඩුල් රකින්නා. පාන් තරඟ 13කදී ලකුණු 814ක් ලබාගත් ක්‍රීඩකයෙක්. පාන් වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් කරගෙන තියෙන්නේ නොදෙවි ලකුණු 159ක් ලබා ගැනීම. පාන් ශතක 2ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. එංගලන්ත තුන්ගිරව් ක්‍රීඩක සෑම් කරන් කණ්ඩායමේ තුන්ගිරව් ක්‍රීඩකයා විදිහට තෝරගෙන තියෙනවා. කරන් තරඟ 18කදී ලකුණු 728ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම කඩලු 38ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. පාදක පන්දයවන ක්‍රීඩක රෂීඩ් ඛාන් කණ්ඩායමේ එකම දඟ පන්දයවන්නා විදිහට තෝරාගෙන ඉන්නේ. රෂීඩ් තරඟ 4කදී ලකුණු 106කුත් කඩලු 23කුත් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ජොෆ්‍රා ආචර් කණ්ඩායමේ වේග පන්දු බලකායට තෝරාගෙන තියෙනවා. ආචර් මේ වෙද්දී තරඟ 8කදී කඩලු 33ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකා ක්‍රීඩක කාගිසෝ රබාඩාත් කණ්ඩායමේ තැනක් දිනාගෙන ඉන්නවා. රබාඩ මේ වෙද්දී තරඟ 43කදී ලකුණු 606ක් වගේම පන්දයවන්නෙක් විදිහට කඩලු 197ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. පාකිස්තාන් ක්‍රීඩක ෂහින් ඇෆ්‍රේට් තරඟ 8කදී කඩලු 30ක් දවාගෙන මේ කණ්ඩායමේ තමන්ගේ තැන දිනාගෙන ඉන්නවා. ඔය තමයි විෂ්ඩන් නම් කළ සුපිරි තරුණ පිල. මේ ක්‍රීඩකයන් අතරින් ඔක්කොම දක්ෂයි. මේ දක්ෂයෝ අතරේ ඔයා වඩාත්ම කැමති කවුද කියලා කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.